වසර 15ක් වගේ කාලයක් බිස්නස් කටයුතු කරගෙන ගියා. තොග හා සිල්ලර හාඩ්වෙයාර් බඩු හොඳින් ඒ කටයුතු කරගෙන ගියා. ඒ අතර රටේ පැවති ආර්ථික අර්බුදය නිසා මට ඒ බිස්නස් කටයුතු වල නියැලීමට නොහැකියාවක් ඇති වුණා. මගේ ඉඩමේ පිටිපස්සේ කොටසක් තිබ්බා අක්කර 4ක් වගේ වගා භූමියක්. ඒ භූමිය තේක්ක තමයි දාලා තිබ්බේ. ඊට පස්සේ මම මේ ආර්ථික අපහසුතාවයේ අපු එන්නේ මම හිතාගත්තා මගේ ඉඩම වගා භූමියක් කිරීමට. ඊට පස්සේ මම ඒකේ තිබ්බු සම්පූර්ණම ඩෝසර් කරලා දාලා ඔලුයි කෙසලුයි මුළුම භූමියේ සිටෙව්වා. ඊට පස්සේ මට ආපහු හිතුණා මේකේ යම්කිසි අලුතෙන් වගාවක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම මෑකරලුයි බණ්ඩක්කා වගේ තමයි ඉස්සල්ලාම ටෙස්ට් කරලා බැලුවා ගැලපෙනවද අපේ භූමියට කියලා. ඊට පස්සේ ඒක කරගෙන යද්දි මට කුමිව දොර බලපෑවා. ඊට පස්සේ වතුර ප්‍රශ්න ආවා. ඊට පස්සේ මම ඒකට යම්කිසි දැනුමක් සොයා ගැනීමට උත්සාහ කරා. මොකද්ද මේකට තියෙන පිළිතුර කියලා. එහෙම මම ඒ වගා කටයුතු වල ටෙස්ටින් ඉන්නකොට වැව්ගම් පුබුදු ප්‍රොජෙක්ට් එක සම්බන්ධ වෙලා මගේ වගා භූමිය නිරීක්ෂණය කරන්න ඇවිල්ලා මං ගාව තිබ්බ නැති දැනුම මට ලබලා දුන්නා. ඊට පස්සේ මට පළමුව පොලිමාච් එක දීලා මේ විදිහට වගා කරන්න කියලා ඒ කරුණු කාරණා ටික පැහැදිලි කරලා දුන්නා. මං එතනින් තමයි ඉස්සෙල්ලා මේ පොලිමාච් එකෙන් වගා කරන සම්බන්ධ වුණා දැනුමක් ලැබුවේ. ඒක අතිසාර්ථක වුණා. ඊට පස්සේ මට විසිරුම් මල් පද්ධතියක් දුන්නා. ඊට පස්සේ කෘමි වදුර පාලනය කිරීම සඳහා කෘමි ප්‍රතිරෝධක දැල් දුන්නා. මුලින් පටන් ගත්තේ පොඩි අක්කර කාලක වගේ භූමියක් වුණාට මම මේ වෙනකොට සාමාන්‍ය එක අක්කර 4ක වගේ භූමිය ඇතුළත වැඩි දියුණු කරගෙන තියෙනවා. මම ව්‍යාපාරය කරපු කාලෙත් කෙනෙකුට රැකියාවක් දෙන ටාගට් එකක් තිබ්බා. මම ඒ ටාගට් එක ඇවිල්ලා මේ කුසි වගාවටත් යෙදෙව්වා. එතකොට මේ වෙනකොට 5 දෙනෙක් වගේ ස්ථීර සේවකයෝ ඉන්නවා. ඊට අමතරව දෛනික අවශ්‍යතාවය අනුව සේවකයෝ අවශ්‍ය විදිහට මම බඳවා ගන්නවා. මගේ වගා භූමිය වැඩි දියුණු කරගෙන යන අතර මම ඒ දේශගුණයට අවශ්‍ය මේ භෝග වගා කිරීමට පටන් ගත්තා. මුලින්ම වගා කරා බටු වගා කරා. ඊට අමතරව ගස් ලැබු වගා කරා. ගස් ලැබු එකිනුත් දැනටත් පළදාව වගා කටයුතු සාර්ථක කරගෙන යනවා. ඊට අමතරව පැෂන් වගා කරා. පැෂනුත් දැනට වෙළඳපොළට නිකුත් කරමින් පවතිනවා. එතකොට මිරිස් වගා කරා, මාළු මිරිස් වගා කරා, බණ්ඩක්කා වගා කරා. එතකොට මට ඒවා ටික වෙළඳපොළට නිකුත් කිරීමේදී ගැටලුකාරී තත්යක් නොවන ආකාරයට මට වැව්ගම්බුදු ප්‍රොජෙක්ට් එක මගින් ඒවා සුපිරිදු වෙළඳසල් වලට වගේම අපනයන කටයුතු සඳහා කර ගැනීමට අවශ්‍ය දැනුම නිරන්තරයෙන්ම ලබා දුන්නා. මෙම ව්‍යාපෘතිය මගින් මම වගේම ගොවි මහතුන් 17 දෙනෙකුට ප්‍රතිලාභ ලැබුණා. ඒ ප්‍රතිලාභය යොදාගෙන ඒ ගොවි මහතුන් විසින් දැන් වගා කටයුතු කරගෙන ගොස් තිබෙනවා. එම ගොවි මහතුන්ගේ අස්සන මිලදීගෙන අස්සනු එකතු කිරීමේ මධ්‍යස්ථානයක් මම විසින් පවත්වාගෙන යනවා. අස්සනු එකතු කිරීමේ මධ්‍යස්ථානය මම හොඳින් කරගෙන යන බැවින් මට ව්‍යාපෘතිය මගින් ආරක්ෂිත කූඩ හා බිම් තරාදියක් ලබා දුන්නා. කෘෂි ආයතනය වැඩි දියුණු කරගෙන ගමේ ඉන්න ගොඩක් අයට රැකියා බිහි කර දීලා මේ ප්‍රදේශයට වැදගත් කුසි අධ්‍යාපන ආයතනයක් බිහි කර දීම තමයි මගේ අනාගත එකම බලාපොරොත්තුව තියෙන්නේ. මම ගොවිතැන් කටයුතුවට පිවිසුනන් පස්සේ මාගේ මානසික සුවතාවය කියන එක අති සුන්දර විදිහට මම විඳිනවා.